නවය රෝගය තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි අති බහුතරයකට රෝග ලක්ෂණ එන්නේ නැහැ කිසිම විදියකින් තමුන්ගේ ඇඟේ රෝගයක් තියෙනවා කියලා වෛරස් ආසාදනයක් නැහැ පොඩි උණක් හෙම්බිරිස්සාවක්වත් නැහැ ඉතින් ඒක නිසා සම්පූර්ණයෙන්ම මේ නිරෝගී පුද්ගලෙක් වෛරස් ආසාදිතිය විදියට තවත් කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මේ සමාජය තුළින් රෝග ලක්ෂණ කිසිම නැති කෙනෙකුගෙන් තවත් කෙනෙකුට මේ රෝගය වැළඳිලා ඔහු හෝ ඇය ගෙදර යන්න පුළුවන් නමුත් ඒ රෝගය ආසාදිතෙක් වුණාට ඔහු හෝ ඇය කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ එතකොට ඒ තුළින් සමහර විට නිවසේ සිටින වැඩිහිටියෙකුට එහෙම නැත්නම් මේ නිදංගත රෝග තියෙන කෙනෙකුට කිසිම විදියකින් සමාජයට එන්නේ නැතුව බොහොම පරිස්සම් වෙන කෙනෙකුට උනත් මේ රෝගය වැළඳෙන්න පුළුවන් මේ අවස්ථාවේදී අත් වශයෙන්ම ආයතන වලට කරන්න පුළුවන් දෙයක් තමයි ඒ ආයතනයේ යම්සි නිලධාරියෙක්පත් කරන්න මේක නියාමණය කරන්න. ඒ නිලධාරියට පුළුවන් ඒ ආයතනයේ ඉන්න සේවකයන් නිසි පරිදි මේ සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙනවද කියලා නියාමණය කරන්න. ඔක්තෝබර් මාසයේ මුල වන විට අපේ රටේ කොවිඩ් රෝගීවල මරණ සංඛ්‍යාව ගත්තාම 100.38% ප්‍රමාණයක් තමයි තිබුණේ. වෙන විදිහකට කියනවා නම් සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මේ යන අනුපාතයක් තමයි තිබුණේ. මේ වන විට ඒ බකට අනුපාතය 0.28ක් වෙන්නේ ඒ කියන්නේ සෑම අපි හඳුනා ගන්න කොවිඩ් රෝගීන් 10000කට 28 දෙනෙක් මිය යනවා කොවිඩ් 19 රෝගී මේ මරණ ප්‍රමාණය පහුගිය දවස්වල සංඛ්‍යාත්මකව වැඩිවීමක් අපි දැක්කා දිනපතාම වගේ මරණ වාර්තා වුණා ඒ වගේම මේ මරණ සමහරක් නිවසේදී සිදු වෙච්ච මරණ ඒ වගේම බොහෝ දෙනෙක් නිදාගත රෝග වලින් පෙළෙන අය ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තීරණය කළා විද්වත් කමිටුවක් පත් කිරීමට මේ මරණ පිළිබඳ සමාලෝචනයක් කිරීමට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.